හසේස්සල් වෙතින් ගැන තවත් විඩියකට ඔල හැම දෙනෙක්ම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඔයාලගේ ලැප්ටොප් එක එහෙමනත්නම් ඔයාලගේ ඩෙස්ක්ටොප් එක ගොඩක් ස්ලෝ වෙලාද? ඔයාලගේ කම්පියුටර් එක ඉක්මනින් නොන් කරගෙන ඔයාලට වැඩක් කරගන්න අමාරුයිද? එහෙමත් නැත්නම් ඔයාලගේ කම්පියුටර් එක ඔන්න යන ගොඩක් වෙලා යනවාද? මෙන්න මේ ප්‍රශ්න වලට සාර්ථක විසඳුමක් අරගෙන තමයි මම අද ඔයාල ළඟට වෙලා ඉන්නේ. මේ වීඩියෝ එක අවසානයේදී ඔයාලට පුළුවන් මේ ක්‍රමය සාර්ථකව හදාගන්න, ඔයාලගේ කම්පියුටර් එකේ ස්පීඩ් එක සාර්ථකව හදාගන්න. වීඩියෝ එකට යන කලින් මතක් කරන්න ඕනේ, ඔයාලා මගේ channel එකට තවමත් අලුත් නම් පහල තියෙන රතු පාට subscribe button එක click කරන්න, ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කළොත් තමයි ඔයාලට මම දාන videos ඉක්මනින්ම ළඟට ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපේ කම්පියුටර් එක ඔන්ලයින් දෙයක් ස්ලෝ වෙන බල මම ප්‍රධාන හේතුව තමයි ස්ටාර්ට්අප් ඇප්ස් කියන ඒවා. මෙන්න මේ ස්ටාර්ට්අප් ඇප්ස් අපේ කම්පියුටර් එක ඔන්ලයින්දෙම අපේ ඩිස්ප්ලේ එකේ පේනුනේ නැති වුණාට අපේ කම්පියුටර් එකේ සිස්ටම් එක තුළ මෙන්න මේ ස්ටාර්ට්අප්ස් ගොඩක් කෙනා රන් වෙනවා. මේ ඇප්ලිකේෂන් අතරින් අපේ කම්පියුටර් එක ඔන්ලයින්දි කම්පියුටර් එක වැදගත් වෙන ඇප්ලිකේෂන් වගේම වැදගත් නොවන ඇප්ලිකේෂන් ගොඩක් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි මියුසික් වීඩියෝස් බලන ප්ලේයර් එකක් අපේ කම්පියුටර් එක ඔන්ලයින්දිම ඕපන් වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම තමයි අපේ කම්පියුටර් එකේ සිකියුරිටි සිස්ටම් එක අපේ කම්පියුටර් එක ඔන්ලයින්දි තාමත් වැදගත්. අන්න ඒ ඇප්ලිකේෂන් වගේ ගොඩක් දේවල් අපි කම්පියුටර් එක ඔන්ලයින්දි අපේ කම්පියුටර් එක තුළ රන් වෙනවා. එහෙනම් අපි බලමු අපිට මේ වැදගත් නවන ස්ටාර්ට්අප් ඇප්ස් ටික අයින් කරගන්න කොහොමද කියලා. ඒ සඳහා අපිට වැදගත් වෙන ටාස්ක් මැනේජර් කියන ටැබ් එක අපිට පුළුවන් මේ ටාස්ක් බාර් එක රයිට් ක්ලික් කරලා මේ ටාස්ක් මැනේජර් එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න. නැත්නම් අපිට පුළුවන් control shift escape කියන shortcut එක භාවිත කරලා වෙන මේ විදිහට අපේ task manager tab එක open කරගන්න. මම භාවිත කරන්නේ control shift escape කියන shortcut එක. ඉතමත් ගොඩක් පහසු වෙන අපිට task manager tab එක open කරගන්න පුළුවන්. task manager open කරගත්තම ඔයාලට පේනවා ඉතින් මේක තුල අපේ computer එක තුල දැන් run වෙන programs ටික පේනවා. මෙතන පහලින් ඔයාලට පේනවා ඇති මෝ ඔප්ෂන්ස් කියලා චූටි ඊතල ගැල්ලක් වගේ එකක්. ඔයාලට පුළුවන් මෙන්නේ ඊතල ගැල්ලට ක්ලික් කරලා අපේ ස්ටාර්ට්අප් ඇප්ස් ටික අයින් කරගන්න අදාළ ටැබ් එක හොයාගන්න. අපේ මේ ස්ටාර්ට්අප් ඇප්ස් අයින් කරගන්න වැදගත් වෙන මේ මැදින් ඔයාලට පේන ස්ටාර්ට්අප්ස් කියන කොටස. ඔයාලට පුළුවන් මේ ස්ටාර්ට්අප්ස් කියන එක උඩ ක්ලික් කරලා අපේ කම්පියුටර් එක ඔන් නැද්දී අපේ කම්පියුටර් එකේ සිස්ටම් එක තුළ රන් වෙන ඇප්ලිකේෂන් මොනවද කියලා බලාගන්න. හරි. ඔයාලට මේ පේන්නේ මගේ කම්පියුටර් එක ඔන් නැද්දී මගේ සිස්ටම් එක තුළ රන් වෙන ඇප්ලිකේෂන්ස් ටික. ඔයාලට පේනවා ඇති මේ ඇප්ලිකේෂන්ස් ගොඩක් ඒවා enable කියලා තමයි වැටලා තියෙන්නේ. අපේ නම් බලමු අපිට කොහොමද මේ අපිට වැදගත් නොවන ඇප්ලිකේෂන්ස් ටික disable කරගන්නේ කියලා. ඒකට අපිට කරන්න තියෙන මේ icons එකක් එකක් මතර ගිහලා right click කරලා මෙන්න මේ විදිහට disable කරන්න. එහෙමත් නැත්නම් අපිට පුළුවන් මේ icon එකක් මත click කරලා පහලින් තියෙන disable කියන button එක උඩ click කරාමත් මේ අපේ applications අපිට අනවශ්‍ය දේවල් disable කරගන්න. හොඳයි, එහෙනම් අපිට පුළුවන් අපේ කම්පියුටර් එක ඔන් නැද්දී අපේ සිස්ටම් එකට අවශ්‍ය වෙන ඇප්ලිකේෂන්ස් ටික පමණක් enable තියාගෙන අපිට අනවශ්‍ය ඇප්ලිකේෂන්ස් ඔක්කොම ටික මෙන්න මේ විදිහට disable කරගන්න. disable කරගත්තට පස්සේ ඔයාලා කම්පියුටර් එක restart දාලා බැලුවොත් ඔයාලට පුළුවන් කලින්ට වඩා speed එකකින් ඔයාලගේ කම්පියුටර් එක ඔන් වෙනවා. හොඳයි, එහෙනම් අද වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතෙනවා නම් මගේ වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්න තම දෙක කරන්න එපා. ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. හසියස්සල් FB page එකට like කරන්න, මදගතුව හසියස්සල් YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්න. සුබ දවසක් හැම දිනටම.